අකුරු කරන්නට පොඩි සන්දියේ බාලේ මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ දෙපතුල වැටි ඈතින් වැඳ ඒ කාලේ දුම්දුම් කළ බුලත් වේලුනි මැද සාලේ පාඩම් කියාදී හඬගා උගුරතලා රජ පෙරහැරට නුඹ වැන්නන් එකතු කළා වේවැල් කෝටු නාරන්නතු ඉවත හෙලා මම එතැනමය ඉමි ගුරු නිවසටම වෙලා නුඹලෑ නමින් කැපකොට හොඳ කලවයස කොපමණ රජුන් හැදුවද දනිමුද කෙලෙස නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැනැස පසුකර පිය මනිති දරුවෝ ගුරු නිවස අකුරු කරන්නට පොඩි සන්දියේ බාලේ මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ දෙපතුල වැටි ඈතින් වැඳ ඒ කාලේ හොඳයි රසින්ත, කාලෙකට පස්සේ ලස්සන ගීතයක් අහන්න හම්බුණා රත්නායක ගායනාකරුවේ ගීතයත් එක්ක. හරි ලස්සන ආරම්භයක් රසින්ත ගයන්න. දැන් ඇත්තටම අපේ ජීවිතවල අපි පොඩි කාලේඳලා පාසල් ගිහිල්ලා අධ්‍යාපනය ලබලා ඉස්කෝලේ ගිය කාලෙත් නිමා කරලා ඊට පස්සේ ඉතින් සමහරු රස්සාවල් වලට යනවා, සමහරු විශ්වවිද්‍යාල යනවා, සමහරුන්ගේ ජීවිත අතරමඟ නතර වෙනවා. ඒ අතරතුර අර උගන්නපු ගුරුවරයාගේ භූමිකාව අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ ජීවිතවලට එළිය ගినాපු ආලෝකයේ දුන්නේ ගුරුවරුන්ගේ ගුරු භූමිකාව අපිට කවමදාවත් අමතක වෙන්නේ නැහැ. හොඳයි, අපි අද මේ ගුරු භූමිකාවත් විභාගත් දරුවනුත් එළඹෙන සාමාන්‍ය පෙළ විභාගයත් මේ සියල්ල ඉලක්ක කරගත්ත වෙනද වගේම මේ අධ්‍යාපනයේ මුල් කරගත්ත මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකටයි අද ඇවිල්ලා ඉන්නේ. අපි බොහොම ගෞරවයෙන් අදත් ආරාධනා කළේ අපේ මනෝ උපදේශිකා ක්‍රිෂාන්ති දසිල්වා මහත්මියට. ආයිබෝන් ක්‍රිෂාන්ති මහත්මිය, මම ඔබතුමියත් මම දැක්කයි ගීතේ හරි ලස්සන රස විඳිනවා. මම කැමතියි ඔබේ ඒ රස විඳින්නේ මුලින්ම ලබා ගන්න. ඔව්, ඇත්තට මේ සංගීතය කියන්නේ මේ අපේ ජීවිතය, විශ්ව භාෂාව. සංගීතයට පුළුවන් අපිට ගොඩක් දේවල් දෙන්න. මේ අවස්ථාවේ සංගීතය තුලින් අපේ මනසේ තියෙන මේ බොහෝ සුභවාදීත්වයක්, එනර්ජි එකක් පිටතට ගත්තා. දැන් මෙතන මේ බොහෝ මේ සුන්දර වටපිටාවක් ඒ සංගීතය සහ ඒ ගායනය තුලින් ඇති කරලා තියෙන. ඉතින් අපිට මේක හරි ලස්සනට ගෙනියන්න පුළුවන්ද? සංගීතය කියන්නේ ජීවිතයම කියලා කියනකොට මට මතක් වෙච්ච එක දෙයක් තමයි මේ වෙලාවට අපේ ජීවිතය ලීලා තියෙන විභාග කොමසාරිස්ද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඒ මුළු ජීවිත කාලෙම ප්‍රශ්න ඉවරයක් නැති තරම් ප්‍රශ්න. සමහර ප්‍රශ්න වල උත්තරත් නැහැ.
විභාගෙටත් එහෙමම තමයි. ජීවිතෙත් එහෙමම තමයි. ඒතරම් ප්‍රශ්න. හැබැයි ඉතින් අර විභාගේ කියලා කියන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. ජීවිතේ තීරණය වෙන්නේ බොහෝ වෙලාවල්වලට විභාගත් එක්කම තමයි. එනිසා විභාගයක් කොයිතරම් වැදගත්ද කියන එක මේ වගේ වෙලාවක කතා කරන්නත් ඕනේ. මොකද සාමාන්‍ය පෙළ විභාගයත් අතළඟ තියෙන නිසා ක්‍රිෂාන්ති මහත්මිය. විභාගයක තියෙන වටිනාකම දරුවෙක්ට. එහෙමයි සල්පිටි, ඔබතුමා කිව්වා මේ විභාගයක තියෙන වැදගත්කම. ඒ වැදගත්කම කියන්නේ මේ මට මතකයි මම ඉස්සර වෙලාම පාසලට ගිය දවස මගේ අම්මයි තාත්තයි එක්ක තමයි ගියේ ඒ දෙන්නගේ අත් දෙක එල්ලිලා. ඒ ගියාම මගේ පාසලේ තියෙන ලොකු බාල්කයක්, ඒකේ කළු පාට බාල්කේ සුදු අකුරෙන් ලියලා තියෙන උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඇත්තටම මම ඉස්කෝලේට යද්දි මම දන්නේ අකුරු ටික කියවන්න. මං එහම තාත්තගේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද ඒ කියලා. තාත්ත කිව්වා උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඒ කියන්නේ අපිට මුළු ජීවිතේටම උගත මනා ශිල්ප අපි ඉගෙන ගත්ත දේ තමයි අරන් යන්න පුළුවන්. ඉතින් අපි විභාගයකදී අපේ අපි ඉගෙන ගන්න දේ තමයි පරීක්ෂණයකට ලක් වෙන්නේ. ඒ පරීක්ෂණයෙන් අපි පාස් වෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණය අපිව පාස් කරන තත්වයකට නම් තියෙන්නේ අපි සෑම දෙනම් පාස් වෙලා යන්න පුළුවන් නම් අපිට ලොකු ශක්තියක් ඊළඟ අධ්‍යයනයට අපිට යන්න පුළුවන්. දැන් අපි කියමු ඕ ලෙවල් විභාගේ ලියනවා මේ ලබන සතිය පටන් ගන්න. ඒ දරුවා ටික සියලුම දෙනා පාස් වුණොත් ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකට යනවා. ඒ දරුවන්ට තවත් ඉහළ ස්තරයක්. එතකොට එයාට අභිමානයක් තියෙනවා, මම මේ ඕ ලෙවල් විභාගේ පාස්. මට ශක්තියක් තියෙනවා. මම දැන් ඇඩ්වාන්ස් ලෙවල් එකට සූදානම් වෙන්න ඕනේ. මගේ දක්ෂතාවය, මගේ හැකියාව, මම ආස විෂය පිළිබඳව මං ඉගෙනගෙන යන්න ඕන කියලා ලොකු අභිමානයයි. ඒ අභිමානෙට කරන්න පුළුවන් මුළු ජීවිතේම වෙනස්. හැබැයි ඒ වගේම අපිට පුළුවන් ඒක අනිත් පැත්තත් කරලා දාන්න. මේ විභාගෙ ලියපු දරුවන් ටික දෙනෙක් පාස් කරලා ටික දෙනෙක් ෆේල් කරලා දැම්මොත් මේ දෙගොල්ලෝ අතරත් පොඩි පොඩි උස් පහත් වීම් තියෙනවා. අරයා හොඳයි මම හොඳ නැහැ කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් දීලා වගේ දෙයක් වෙන්නේ. එතකොට දරුවා මේ එයාට ලැජ්ජාවක් ඇති වෙනවා. මනෝවිද්‍යාත්මකව අපි ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න හොඳ නැහැ. මොකද ඒක නෙගටිව් තෝට් එකක් එනවා දරුවට. ඒ දරුවගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ලැජ්ජාවක්, බයක්, කවුරුත් ගණන් ගන්නෙ නැහැ. ඊට පස්සේ ගුරුවරු කියන අයියෝ ඔයාලට ඉගැන්නුවා මේ ඔයාලා ඉගෙනගෙන නැහැ බලන්නකෝ මොකද්ද. අම්මා තාත්තා අහනවා අපි මෙච්චර වියදම් කරා ඔයාට බලන්න ඔයා එකේ පන්තියේ ඉඳන් 11 පන්තියේ දක්වා අරගෙන ගියා. මොකද මේ කරගත්තේ? ඔයා විභාග පේල්. අපි කොච්චර වියදම් කරාද? අපේ කාලය, ශ්‍රමය, මේ හැමදේම ඔයා වෙනුවෙන් තමයි දුන්නේ. මෙතෙන්දි මේ දරුවා හුඟක් අසරණ වෙනවා. නෑ දැන් අපි ඇත්ත කතාව බුදුමි කියන විදිහට මේ පාස් වෙච්ච ළමයිගෙන් තමයි වොයිස් කට් ගන්නෙත් මාධ්‍ය ගිහිල්ලා. ෆේල් ළමයිගෙන් අපි කවදාවත් වොයිස් කට් අරන්නේ නැහැ මේ රූපවාහිනී මාධ්‍යවලදී. අපි කවදාවත් ඒ ළමයා ෆේල් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මයික් එකක් අරන් ගිහිල්ලා අහලා නැහැ කවමදාවත්. ඒ වගේම තමයි ඉතින් අර සමහර වෙලාවට ශිෂ්‍යත්වයේ පාස් ළමයාට තමයි හොඳම ඉස්කෝලේ හම්බ වෙන්නේ. හරියනම් දෙන්න ඕනේ ෆේල් වෙච්ච ළමයාට හොඳම ඉස්කෝලයක්. එහෙම දේවල් ඉතින් අපි කතා බහේදී තියෙනවා. හැබැයි අර ඔබතුමිය කියපු විදිහට හැම ළමයම පාස් වෙනවා නම් හොඳයි, හැමෝම පාස් කරගන්න බැහැනේ. ඇයි ඒ අපිට එහෙම වෙලා තියෙන්නේ? ඒක හොඳ ක්වෙස්චන් එකක්. ඒ ප්‍රශ්නේ ගොඩක් හොඳ සහ වටිනා දෙයක්. අපි කොහොමද හැම සිසුවෙක්ම පාස් කරගන්නේ? ද මේතෙන්දී අපේ දෙමව්පියන්ට, දරුවන්ට සහ මේ පාසලට කියන මේ කොටස් තුනටම තියෙන වගකීමක්. දරුවට විතර, දරුවා කියන්නේ මොකුත් දන්නේ නැති කෙනෙක්. එයා දන්නව නම් පාසලට ඇවිත් අපෙන් ඉගෙන ගන්න ඕනේ. දන්නේ නැති දරුවට උගන්වන්න දෙමව්පියෝ බාර දීලා තියෙනවා පාසලට. දැන් මේක ප්‍රොජෙක්ට් එකක් වගේ, අවුරුදු 11ක ප්‍රොජෙක්ට් එකක් යන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ අවසාන ප්‍රතිඵලය අපි සුභවාදී කරගන්න ඕන. එතකොට අපි විෂයක් උගන්නද්දී ඒක මෙතෙන්දී මූලිකම අධ්‍යයන මම දැකලා තියෙන හොඳ එක්සැම්පල් එකක්. අපේ මොන්ටිසෝරි ටීචර්ස්ලා ඒක හරියටම කරනවා. මේ මොන්ටිසෝරියෙන් ඒ දරුවා ඒ අවසන් වෙලා පාසලට යන්නේ ඇත්තට මේ දක්ෂතා ටික අනුව. ඒ දක්ෂතා ටික අරගෙන යනවා. ඒ ගුරුතුමිය හුඟක් මහන්සි වෙනවා. ඒ දරුවට සින්දු කියලා දීලා, කතන්දර කියලා දීලා, ඒක රංගපෑමෙන් පෙන්නනවා. එතකොට එයා ඒක ඇහෙන්න කියනවා, ඒක ශබ්ද කියනවා සහ පෙන්නනවා.
දෙනවා ඒක රසවත් භාවයේ කෑන බොන දෙයක් ගැන නම් ඒක රසය විඳිනවා යන්න ඕන තැනක් නම් අපිට පන්සලක් පල්ලියක් කෝවිලකට මේ තැනකට ගිහිල්ලා මේක පෙන්නනවා මේ දරුවන්ට ඉතින් මෙයාට මේක මේ ප්‍රැක්ටිකලිකම එනවා දැන් අපිට පාසලේදී වෙන්නේ මේක ප්‍රැක්ටිකල් එකක් ඇත්තටම එන්න අඩුයි ගොඩක් වෙලාවට මේ සිලබස් එකක් තියෙනවා ඒ සිලබස් එක කවර් කිරීම තමයි ටීචර්ගේ ටාගට් එක ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් ඒ සිලබස් එක නම් ටාගට් එක අපි ඒක පාස් කර මේ අපිට ඒක කරගෙන යන්න පුළුවන්. හැබැයි සිලබස් එක ටාගට් කරලා යද්දී මේ අපි කියමු 40ක් ඉන්නවා කියලා දරු 50කට මෙයාලා සිලබස් එකෙන් නෙමෙයි යාලට අවශ්‍ය. යාලට අවශ්‍ය මේ ටීචර් කියලා දෙන විෂය ඒ කරුණු ටික විනාඩි 45 එයාට පැහැදිලි වෙන්න ඕන තේරෙන්න ඕන ඒ කියපු දෙයින් එයාට ලබන්න පුළුවන් වෙන්න ඕන යමක්. ඇර සිලබස් කව කරනවා කිව්වම මට මතක් වෙච්ච තව දෙයක් තියෙනවා මේ කවදර දවසක පාරේ ටීචර් යනකොට දුවගෙන ඇවිල්ලා වැන්දේ සිලබස් එක කව කරපු ටීචර් වැඩිය ජීවිතේ කව කරපු ටීචර්ට. එයාගේ මුළු ජීවිතේම කව කරපු ටීචර් තමයි ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා වැන්දේ. සිලබස් එක කව කිරීම කොහොම හරි කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් දරුවෙක්ගේ ජීවිතයක් කව කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා තමයි ක්‍රිෂාන්ති මහත්මිය සමහර දරුවෝ මගදී හැලෙනවා. සමහර දරුවෝ මගදී වැටෙනවා. අතහැරෙනවා. අත් නොහැර අතහැරලා යන්නේ නැතුව ඔක්කොම මේක ඇදගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් තමයි වඩා වටින්නේ. ඔකේ වගකීම කාටද පැවරෙන්නේ වැඩියෙන්ම? ඇත්තටම මේකේ පළවෙනි අපේ පළවෙනි ගුරුවරයා කියන්නේ අපේ දෙමව්පියෝගේ ඇතුළෙන් මේ දෙන්න පුළුවන් දේ හදලා දීලා තියෙනවා. මොකද එයාලා සමහර වෙලාවට විවිධාකාර මට්ටම්වල දැනුම් වල ඉන්න පුළුවන්. හොඳ අධ්‍යාපනික මට්ටමක ඉන්න පුළුවන්. සමහර වෙලාවට අධ්‍යාපනික මට්ටමක් නැති දෙමව්පියෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාම තම දරුවා පාසලට බාර දීලා තියෙන්නේ මෙතනින් හදයි කියලා. මෙතනින් තමයි උගන්වන්නේ. අම්මයි තාත්තයි උගන්වන්නේ නැහැ. අම්මයි තාත්තයි මේ ආදරය දයාව කරුණාව කියන ටිකෙන් පෝෂණය කරන්න ඕන. ඒ පෝෂණය තමයි අවශ්‍ය. දැන් මේ ඉන් පස්සේ පාසලෙන් දැනුම පෝෂණය වෙන්න ඕන. ඒ කියන්නේ දරුවට විෂය හරි ලෙස ලැබෙන්න ඕන. එකම විෂය ඉගෙන ගන්න ඉන්න මේ 60ක් 70ක් ඉන්න දරුවා ඉන්න ක්ලාස් එක මෙයාලට උගන්නන ක්‍රම තුනයි තියෙන්නේ. අපි මීට කලින් ඒකත් අපි කතා කරා. ඒක ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකලි එකතු වෙන්න ඕන, ඒක ක්‍රියාවෙන් කරන්න ඕන, ඒක ඇහෙන්න ඕන, පෙන්වන්න ඕන. මෙන්න මේ ක්‍රම තුන තියෙනවා. මේ මුළු 70ක් 100ක් උන මේ මුළු පන්තිම පාස් වෙනවා. එයාලා ෆේල් වෙනවා නම් ෆේල් වෙන්නේ ඒ අපි උගන්නද්දී උගන්නන ක්‍රමය එකක් නම් අපි කියලා දීම විතරක් නම් කියලා දීමේදී අහන් ඉන්න පුළුවන් දරුවෝ කොටස මෙතන ඉන්නේ එයාලා ටික විතරයි පාස් වෙන්නේ. අනිත් කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එයා බලනවා මේ දෙමාපිය බලනවා මේ ප්‍රයිවට් ගුරුතුමෙක් ගුරුමියක් ළඟට මේ දරුවවපත් කළා එතනින් හරි ඒ දැනුම ලබා දෙනවා. සමහර දරුවන්ට ඒත් ලැබෙනවා. සමහර දරුවෝ ඒ ගිහිල්ලා තියෙන්නේ අර වගේ කියලා දෙන තැනකට උනොත් අර යන දරුවට ඒකත් එතනින් හම්බෙන්නේ නැහැ. ඔබතුමිය කියන්නේ එතකොට මේ ෆේල් වෙන ළමයින් ෆේල් වෙන්නේ ඉස්කෝලේ හරියට ගුරුතුමිය උගන්වපු නැති නිසාමද? ඔව්. එතන තමයි වැඩිම බරක් තියෙන්නේ. මොකද විෂය උගන්වන්නේ නැහැ නේ වෙන කොහෙන්වත්. විෂය උගන්වන්නේ අම්මා තාත්තනේ මේ දැන් මේ මේ වෙලාවේ අපි පාසලේ ඉන්නකොට පාසලේ දරුවට අපි තමයි දැනුම දෙන්නේ ටීචර්. එතකොට ඒ දින දැනුමේ තියෙන මට්ටම දරුවට ලබා ගැනීම මත තමයි එයාගේ විභාගයට ලියන්නේ. එයා ළඟ දැනුම තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයිනේ එයාට දෙන්නේ දැනුම. අපි කිමු ආගම එහෙම නැත්නම් සමාජ අධ්‍යනය විද්‍යාව ගණිත මේ ගණිතය කියන පේපර එක හරිම අමාරු කරගෙන ලොකු විෂයක් කරගෙන මේ දරුවෝ ගොඩක් බය වෙලා ඉන්නවා. ඉතින් එහෙම නැතුව අපිට ගණිතය කියන පේපර එක ටිකක් සරල පහසු කරලා මේ දරුවෝ සියලුම දෙනාටම ආසාවෙන් ගණන් ඉගෙන ගන්න එතකොට මේ විභාගේ පාස් වෙන්න නේද? එයාගේ රිසර්ච් ෂීට් එක අරන් බැලුවම අපි මෙහෙම රිසර්ච් ෂීට් එකක් ගත්තෙන් පස්සේ ප්‍රධාන විෂයන් තියෙනවා. ඒ රිසර්ච් ෂීට් එකේ ප්‍රධාන විෂයන් ෆේල් වෙලා නම් අඩු දෙයක් තියෙන මේ ඊට පස්සේ ඒක දිහා බලලා මිනිස්සු තීන්දුව තීරණ ගන්නවා. ඒක හරිම වැරදි දෙයක්. මොකද විවිධ අයට විවිධ පුද්ගලයන්ට යුනික් එකෙන්
තියෙන දක්ෂතාවය වෙනස්. අපි හැමෝම දක්ෂතාවයක් අරන් මේ ලෝකට ඇවිත් තියෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ටම පුළුවන් වෙන්න ඕනේ මේ දක්ෂතාව ඉහළට ගෙනියන්න. අපිට මට්ටම් කරන්න බෑ මේ ඔයාට බෑ, ඔයා මේකේ දක්ෂයන්, ඔයා පේල් වෙච්ච ළමයක් එහෙම කියන්න බෑ. අපි කොහොමද සංසන්දනය කරන්නේ? අර දරුවයි මේ දරුවයි නේද? එහා ගෙදර මෙහා ගෙදර සංසන්දනය කරන්න බෑ. එකම පවුලේ වුණත් ට්වින්ස්ල වුණත් අපිට බෑ සංසන්දනය කරන්න. මොකද ඒ එයාගේ උප්පත්තියෙන් ඒ කෙනා අපිට දෙයක් තියෙනවා. ඒ දක්ෂතාවය තමයි එයා අරගෙන යන්නේ. දැන් අපිට මේ අමරදේව මහත්තයා සංගීතමය බුද්ධිය අරගෙන ඇවිල්ලා. එතුම ඒක අරගෙන ගියා නේද? එතකොට මේ සනත් ජයසූරිය මහත්මයා, එතකොට සුසන්තිකා මහත්මිය මේ එයාලගේ දක්ෂතාවය අරගෙන එයාලා කියා. එයාලා මේව බල බල හිටියේ නැහැ කවුරුත්. දැන් අපි බලනවා මේ විභාගම පාස් වෙන්න ඕන, මේක හොඳම ක්වොලිෆිකේෂන් ගන්න ඕන, ලකුණු 90 100ක් ගන්න ඕන, අම්මා කියන පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න. ඉතින් මේකත් පොඩ්ඩක් මේ දරුවන්ට කරදරයක් මේ වගේ දේවල් කියන එක. ඔව්නේ, දැන් අපි අර මේ සාමාන්‍යයෙන් කියන දේ තමයි මේ ලොකු ගහක් තියෙනවා, ඒ ගහට හැමෝම නගින්න ඕනේ. ඒතර ගහ පාමුල ඉන්නවා, වඳුරත් ඉන්නවා, සිංහයත් ඉන්නවා, කොටියත් ඉන්නවා, මාළුත් ඉන්නවා, මේ හැමෝම ඉන්නවා. ඔක්කොරම් පෙන්නල මේ ගහට නගින්න කියලා. හැබැයි හැමෝටම ගහට නගින්න බෑ. වඳුරට අග්ගාල ගහට නගිනවා. හැබැයි මාළුවට ගහට නගින්න බෑනේ. ඉතින් මේ සමහර සතුන් ගහට නැග්ගොත් බහින්න බෑ. ඉතින් ඒක ප්‍රශ්නක් තියෙනවා. හැමෝටම ගහට නගින්න බෑ. හැබැයි බැරිවීමත් එක්ක මම මේ අහන්න ඔබතුමිය කියන නිසාම බැරිවීම, ෆේල් වීම ගුරුවරයාගේම හෝ යම් යම් අධ්‍යාපන ක්‍රමවේදවල තියෙන වරදක්ද, දරුවගේ නැද්ද වරදක්? කොහෙවත් දරුවට සමහර වෙලාවට උවමනාවක් නැතිකම, කොච්චර පාඩම් කරන්න කිව්වත් පාඩම් කරන්නේ නැහැ, කොච්චර හෝම්වර්ක් දුන්නත් කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවකත් දරුවෝ අසමත් වෙනවා නේද? ඔව්, ඒක බොහොම හොඳ ක්වෙස්චන් එකක් ඇහුවේ. මොකද මේ අපිට දෙමෝපියෝ කියන පාඩම් කරන්න කියලා, හැබැයි මට මේ කියලා දෙද්දි තේරිලා නැහැනේ. ඉතින් මම කොහොමද ඒක පාඩම් කරන්නේ? දැන් මට කියලා දෙද්දි තේරිලා නැහැ, මම පොතෙත් අරන් බලනවා, මට ඒ තේරෙන්නේ නැහැ. එතකොට මට කවුරු හරි සහයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මට ඒක ඉගෙනගෙන යන්න බෑ. මොකද දරුවෝ කියන්නේ මේ පොඩි අය, එයාලා ඒ විෂය පිළිබඳව දන්නේ නැහැ. මූලිකම දැනුම ලබා දෙන තැන තමයි එයාලට ඒ විෂය පිළිබඳව පාසල යාගේ. ඉතින් එතනින් ලැබුණු දැනුම මත තමයි එයා ගොඩනැංවිලා යන්නේ. එතෙන්දී එයාට ඒක හරි විදියට ලැබුණොත් එයායි මේ ආයෙවිල පාඩම් කර කර බල බල ගොඩක් ඉන්නේ. ඒකෙන් ඊළඟ විෂයට යනවා, ඊළඟ ටොපික් එකට යනවා. මේ වගේ ගිහිල්ලා එයා ඉස්සරහට ඉස්සරහට යනවා විෂය පිළිබඳව. ඊට අමතරව දැන් මේ අපි කියමු ගෙයක් ඇතුලෙන් අපිට ලැබෙන්න ඕන සහාය කිව්වොත් අපේ අම්මට දෙන්න පුළුවන් ආදරය. අම්මයි තාත්තයි ගෙදර ෆැමිලි එකේ අය ආදරය දයාව කරුණාව අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද ඒකත් අවශ්‍යයි. අර මේ දැනුම විතරක් ලැබුණට වැඩක් නැහැ. මේ මෙයාගේ මේ මේ මනස ඇතුළේ මේ ඒක ගෙනියන්න, ඒක රසවත්ව විඳගෙන ගෙනියන්න ආදරය දයාව කරුණාව ලැබිලා එයා තෘප්තිමත් දරුවෙක් ඉන්න ඕන. ගෙදරින් ආදරය දයාව කරුණාව විතරක් ලැබුණහම ප්‍රමාණවත් දැයි දැන් උගන් ස්කෝලේ ගුරුවරයා ගාව ඉන්නේ පැය පහයි. වැඩිම වෙලාවක් දරුවෙක් ඉන්නේ දෙමෝපියොත් එක්ක. දෙමෝපියන්ටත් පුළුවන් පොඩ්ඩක් දරුවගේ අධ්‍යාපන කටයුතු වලට මැදිහත් වෙන්න, උගන්වන්න, ඒ දේවල් එක්ක දරුවත් එක්ක ළඟම ඉන්න. එහෙම බැරිද? ඔව්, ගොඩක් හොඳ ක්වෙස්චන් එකක්. ඕක නිතරම ගෙදරට ඩීල් වෙලා එනවා. අපි පැය පහක් හයක් පාසලේදී කරන්නේ ඉගැන්වීමක් එයාට. ඒ කියන්නේ මේ යම්කිසි විෂයයන් මාලාවක් අපි පුරුදු පුහුණු කරන්න තියෙන එකම තැන. හැබැයි ඒ දැනුම නැති කෙනෙක්, ඒ දැනුම නැහැනේ දැන් මේ ගේ ඇතුළේ ඉන්න අම්මට තාත්තට ඒ විෂය පිළිබඳව. ඉතින් එයා මේ දේ කියා දෙන්න ගියොත් වැරදි දෙයක් කියලා දෙයි. මේ පොඩි වයසේදී වැරදි දෙයක් අපිට අනුගත වුණොත් අපි ඒකමයි කරගෙන යන්නේ. ඒක තමයි හරි කියන් යනවා. එතකොට අර මේ අර ගුරුතුමා හෝ ගුරුතුමියයි ගන්න පුදේට වඩා වෙනස් දෙයක් මෙතන ලැබිලා තියෙනවා. මේ ගෙදර කියන තැන තියෙන්න ඕනේ අපිට නිකන් ආදරය දෑව කරුණාව පහසුව මට ඕන දෙයක් කරන්න. මෙන්න මේ වගේ තැනක් ගෙදර කියන්නේ ඉගෙන ගන්නම තැනක් නෙමෙයි, පාසල තමයි ඉගෙන ගන්න තැන. මේ ගෙදර ඉගෙන ගන්න අපි ක්‍රියාවෙන් කරලා ඒක රස විඳලා මේ අපිට ගෙදර ඇත්තටම තියෙන්න ඕනේ මේ ඔක්කොම එකතු වෙලා මේ ගෲප් වර්ක් එකක්. දැන් අපි පාඩම් කරද්දිත් කොහොමද පාඩම් කරන්න ඕන කියන එක මෙතෙන්දි දෙමෝපියන්ගේ ගොඩක් වැදගත් කාර්යයන් ටිකක් තියෙනවා. දැන් මට මතකයි මම පාඩම් කරද්දි මේ අපේ ගෙදර
අපේ තාත්තත් එක මේසේ ඇතියෙන්නේ ඒ එක මේසේ තාත්තත් ඉන්නවා මගේ අම්මත් ඉන්නවා මමත් ඉන්නවා මගේ පුංචි අම්මා මගේ ආච්චි මේ මාමල මේ අපි කට්ටියම එකතු වෙලා ඒ ඒක එක්කෙනාගේ විෂයන් වෙනස් එයාලා එයාලගේ පොත්පත් බලනවා මමත් මට එතකොට මේ වෙන මොනෝ හරි දෙයකට දුවන්න බෑ මොකද මුළු ගෙදරම කට්ටිය මෙතන ඉන්නේ මේ ටේබල් එකේ තමයි ඉන්නේ දැන් වෙන ටේබල් වලට ගියොත් එහෙම ඒත් මගේ ඔළුව යනවා මනෝවිද්‍යාත්මක ආරය මොනා කරයිද මෙයා අම්මා උයයිද අම්මා උය උය පාඩම් කරන්න කිව්වට වැඩක් නැහැ ඉතින් එතකොට අපි හැමෝම ඉන්න ඕන පාඩම් කරද්දි එකම තැනක මටත් මේ බොහොම කෙටි වෙලාවක් තියෙන නිසා ශාන්ති මහත්මිය මේ මේ ලැබෙන විභාගයට සූදානම් වෙන්න දරුවෙක්ට පොඩි උපදෙසක් දීලා යන්නකෝ දරුවෝ සූදානම් වෙන විදිහ ගැන ඔව් ඇත්තටම මේ ඒක බොහොම හොඳ දෙයක් අපි සුභවාදී වෙන්න ඕන පොසිටිව් වෙන්න ඕන මගේ විභාගෙ මට ලේසි කියලා දරුවට දැනෙන්න ඕන yes i can do කියන දේ දරුවගේ හිතේ තියෙන්න ඕන අනේ මොකද වෙන්නේ මං කරපු ටික මදි මෙහෙම හිතල වැඩක් නැහැ දැන් මේ වෙනුව මේ වෙනකොට ඔබ ලබාගෙන තියෙන පාසලෙන් ටියුෂන් ස්ථානකින් සහ වෙන කොහෙන් කොහෙන් හරි ලබාගෙන තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් මේ තියෙන දැනුම හරි ලෙස සකස් කරලා ගෙනියන්නේ කොහමද? ඒ දන්න ටික හොඳට ලියන්න. දන්න ටික තමයි මතක් කරන්න ඕන. හොඳම දේ තමයි දැන් මේ වෙලාව ටිකක් බය කලබලයේ හිත ගැස්සෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේකට හොඳම දේ තමයි පොඩි භාවනාවක් කරන්න ඕන. පොඩි භාවනාවක් කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම. නේද? බය හිතනකොට අපිට මේ හුස්ම ඉහළ පහළ ගැනීම බ්‍රීතින් එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් මම දන්නවා මේ ස්මාර්ට් ෆෝන් හැමතැනම තියෙනවා. ඉතින් ඒක නිසා අපිට YouTube එකට ගියා. YouTube එකෙන් අරගෙන පොඩි මියුසික් එකක් ඇල්ෆා, බීටා, තීටා වගේ මියුසික් එකක් ඇහුවම අර බය ගතිය යනවා. සහ මගේ ඇතුළත තියෙන ශක්තිය මං දන්න දේ උද්දීපනය වෙලා එනවා මට මතක් වෙලා එනවා මේ ටික මේ තමයි දරුවෝ මේ අවසාන අවස්ථාවේ කරන්න ඕන බය නැතුව මට පුළුවන් කියන අදහසින් ගිහින් විභාගෙ ලියන්න ඕන හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා විභාගෙ පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා සියලුම දරුවන්ට හොඳයි මගේ දුවේ පුතේ ඔබට සිළු ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විභාගය සමත් වීම සඳහා ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දෙවිදරින්න දෙමෝපියන්ටත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්නේ දරුවට පාඩම් කිරීම සඳහා විභාගයේ සඳහා සූදානම් වීමට අවශ්‍ය පසුබිම සකසන්න දරුවාගේ ආයුධුම් පත්‍රයේ සිට හැඳුනුම් පත්‍රයේ සිට මේ සියල්ල සූදානම් කරමින් දරුවාව විභාගයේ සඳහා සූදානම් කරන්න. ඒ වෙනුවෙනුයි අද අපි මේ නුගසෙවණින් මේ මොහොත ගිනාවෙත් අපි ස්තුතිවන්ත වෙනවා හදත් අපේ වැඩසටහනට සම්බන්ධ වුණු මනෝ උපදේශක ක්‍රිෂාන්ති දසිල්වා මහත්මියට එමනම් රසින්ත ගයන් මිත්‍රයා හොඳ ගීතයකින් වැඩේ ඉවර කරමු දරුවන්ටත් හුරු පුරුදු ඔබයි මායිත් ඉතින් අඹ යාළුව තමයි. ඉතින් ඒ නිසා ඉතින්ම අපි වැඩේ ඉවර කරමු. අහසේ තරුහි නැහැ
කටු අකුලේ මල්ලැහැරි අනාත දැසේ කෙම්බිම ඔබමයි හසරැල් උයනයි තුඩින් තුඩේ රැවුනැගේ කුරුලුගී ගායනා කුලින් කුලේ වැතිරෙති සුදුවලා පාවෙනා කටු අකුලේ මල්ලැහැරේ රළු අහසේ තරුහි නැහේ රළු අහසේ තරුහි නැහේ කටු අකුලේ මල්ලැහැරේ